බදුල්ල මලිත්තුකොළ ප්‍රදේශයේ නායමේ සිද්ධිය නිරීක්ෂණයට භූ විද්‍යාඥයින් පිරිසක් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ තිබෙනවා. ඔවුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කළ පරීක්ෂණ පිළිබඳ තොරතුරු නුදුරේදීම මාධ්‍ය වෙත ලබා දෙන බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් පණ්ඩුල මහතා කියා සිටියේ. තව දුරටත් ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය බව සඳහන් කළා. ඒ අතරතුර කෙටිකාලීන විසඳුම් සහ දීර්ඝකාලීන විසඳුම් සැරසුම් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඉතා කෙටි කාලයක් තුළ මේ නායමේ අවධානම අවම කර ගැනීමට අවශ්‍ය භූ විද්‍යාත්මක නිර්දේශ ලැබේ කියන කාරණය ඉන්පසුව අපිට මේක අවධානම අවම කිරීම සඳහා කටයුතු කරන්නට පුළුවන්. මේ අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට ප්‍රදේශවාසීකු ඉදිරිපත් වූ අවස්ථාවේ පුද්ගලයෙකු ඔහුට පහර දීමට තැත් කර තිබෙනවා. එතකොට මාධ්‍යවේදීන් මැදිහත් වී එය වළක්වා ඇති අතර අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ. හරි, ඔයාට වාදා කරන්න බෑ අපිට. ඔයාලා එහෙම කළා කියලා තවත් කට්ටි. ඔයාලා කොහොමද අපි වාදා කරන්නේ? වාදා කරන්නේ මොකද? රාජකාරියට වාදා කරන්නේ මාධ්‍යවේදීන්ගේ. හරිද? හරි, ඔයත් කල්ලා නෑ. ඔයාලා වාදා කරන්නේ කතා කරන්නේ කටට. අයියෝ ඉන්න කොට. වාදා කරන්නේ කියලා ගන්නවා. මෙච්චර ලයිව් ඇසුවා. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් මා ආවරණය කිරීමට ආයතනයේ දැනුම් දීම පරිදි මා එහි ළඟා වූවා. එහිදී මාහට දක්න ලැබුණ එක පුජ්‍යලෙක් දිගින් දිගටම නිලධාරීන්ට සහ ජනතාවට බාධා කරමින් උමා ඔය නිසා සිදු වූ දෙයක් දැයි දිගින් දිගටම කියා සිටියා. ඒ අවස්ථාවේ තවත් ගම්වැසියෙක් ඉදිරිපත් වෙලා මේක කාලාන්තරයක් තිස්සේ යන නායක් බවත් මේක උමාවය නිසා සිද්ධ වූ දෙයක් නොවන බවත් ඔවුන් අපට ප්‍රකාශ කරන සිටියා. මාධ්‍යවේදියෙක් වශයෙන් කවුරු හරි දෙයක් කිව්වොත් අපි පරිගත කරග යති යුතුයි. නමුත් අර අදහස් දැක්වූ පුජ්‍යලයාට කලින් කී පුජ්‍යලයා දැඩි ලෙස පහර දීමට තැත් කරනු ලබනවා. එම අවස්ථාවේ මාසා එතන හිටිය මාධ්‍යවේදීන් ඒ පුජ්‍යලයා මුදා ගන්නවා. හැබැයි ඒකේ අවසානයට වෙන්නේ ඔවුන්ගෙන් අපිට ප්‍රහාරයක් එල්ල වෙන්න අවකාශයක් එනවා. කියා සිටින්නේ මාධ්‍යවේදියෙකුට මාධ්‍ය කණ්ඩායමකට නිදහස් අවකාශයක් තිබිය යුතුයි. මේ රටේ මාධ්‍ය කරන්නේ